අපි ප්‍රධාන කාරණ කීපයක් පිළිබඳව අවධානයමු කරනවා මංහිතන්නේ මේ අවරුද්දේ අපි දෙන්න තියන පළවිනිම පනිවිඩය. සමාජයා සාමකකේන්ත්‍රය සංවිධානය කරන පළවෙනි මාධ්‍ය සාකච්ඡාවේ අපිට දෙන්න තියෙන පළවිනිම අවුරුදු පනිවිඩිය තමයි සාධය හමාරයි දැන් විප්ලවය මෝරයි එලව්වෙනැත්තං කාල හමාරයි. අපි කම්මුතුයි. එනිුස අපි සාධය ඉවර කල්ල විප්ලවය පටන්ගන්න ඕන, නිශ්චිතම හොතකට පැමිණු සිටිනෝ. එ වගේ අපිට පේනවා තැම් පෝට්ටුව සුද්ධ කරගෙන සුද්ධ කරගෙන යනවා පෝට්ටුව සුද්ධ කරනකොට පෝට්ටුව ඉන්න වැසිකිලි වලවල්ටික. වැසිිලි පෝච්චිටික ඉපක්ෂයට බාරදිනෝ. පෝටටුවේ වැැසිකිලි වලවල්ටික වැසිකිලි පෝච්චික විපක්ෂයට බාරදිනෝ. එ වගේ අපිට පේන දෙයක් තමයි දැන් වන්ඩ පොලිස්පති සිදධාලේපතෙන්නකෝන් පෙන්නන ඒ ඇස් රතුවෙන ලේ හැලෙන මිනි මැරෙන නාට්්‍යේ හෙලුව දැන් 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 දිගහැරමින් තිබෙනවා. අපි මේක අදඉයනෙ මේ පටන් ගන්නකොටම කිව්වා මේක පලෑන්් කරපු ප්‍රලාාන්් කරපු නාඩගමක් නාට්‍යයක් කියෙනෙක් අපි දිගින් දිකටමකිව. ඒවගේම මේ රටේ ජනතාවට හුලගන්න බැරි තරමට අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලක්ම සුකෝපබෝගී බාණ්ඩ, ලක්ෂසරි අයිටම්ස් බවට පත් කරලා. බොම්බයිලූනු ලක්සරි අයිටම් එක. බිත්තරය ලක්සරි අයිටම් එක. සුකෝපබෝගී භාණ්ඩයක්. මාලු කෑල්ල දරුවට දෙන සුකෝපබෝගී භාණ්ඩයක්. පොත පෑන පැන්සල කවකටු පෙට්ටිය ඉස්කෝලෙදාන සපත්තුව ඇඳුම් පැළඳම් ඉස්කෝලේ අඳන. ුකෝප බෝගී බාන්්ඩයක් බවට පත් වෙලා ඉවරයි. එකැන මේ රටේ ජනතාව ආර්ථික ක්‍රියාවලියෙන් පන්නාදමා තියෙන්න්නේ. මේරටේ ජනතාව ආර්ථික ක්‍රියාවලියෙන් පන්නාතමා තියෙන්න්නේ. මේක තමයි? මේරට හරියටම තමන්ගේ මේ වික්‍රමසිංහ රාජපක්ෂ එයුන්ටාව. වික්‍රමසිංහ රජපක්ෂ නන්දලාල් අIMF එයුන්ටාව හරියටම තමන්ගේ සැලසුම තමන්ගේ ප්‍රමුඛතාවය ලයිස්තුගත කල්ලා තියෙනවා. අංක එක? ප අද කරගන්න මිනිස්සුන්ගේ බෙල්ල පාගල බෙල්ල පාග පාග මිනිස්සුන්ගේ පටි අද කරනවා. රීරි මාන්සයම හූරගෙන කනවා හරියට මේක පලවෙනි ප්‍රමුකතාවේ. දෙවනික තයි මිනිස්සු මරණ මංචකයට වැටෙන්න්න හාමතේ. කන්න නැතුව බඩගින්දරේ හාමතේ මරණ මංචකට ඇදළ දාළතිී. දෙවැනි ප්‍රමුකතාවය තමයි බෙහෙත් පෙත්තක් නැතුව. ස්පරිතාලය පෙනනිිපෙන, ස්පරිතාලයකට යන්න බැරුව බෙත් පෙත්තක් නැතුව මැරණ තැනකට මේ රටේ මිනිස්සුන් ඇදල දාළතියනවා. හතරවිනිකාරණය තමයි මේ රටේ ජනතාව පාරට බහිනවනම් තමන්ට උහුලගන්න බැරි මේ ප්‍රපාතය මේ සොහොන් පිට්ටනියෙන් එලියට එන්න සටන් කරනවනම් මිනිස් සුංහ මර්ධනය කරන්න ඕන තරමටම මිලිටරි බලය යොදන්න පුළුවන් විදිහට අලුගෝසුවෝ ගෙනල්ලා. සිදා ලේපත් එන්නකෝන් වැනි අලුගෝසිියෝ ගෙනල්ලා එ මිලිටරි බලය මුදාහරීමේ මර්තනය මුදාහැරීමේ තේරීම ඒකට ප්‍රමුඛතාවය ලබා දීලා තියෙනවා ඒසක් කන්න බොන්න නැති රටි. බෙත් පොත්තක් පෙත්තක් ගන්න බැරි රටකට ජෙට්ටියානාගන්නනවා. බේත් පෙත්තක් ගන්න බෑ බෙට්ටිකනෑ කන්නටිකනෑ ලුණු ෙඩිය හොයා ගන්න බෑ හාල්කිිලෝ එකක හොයා ගන්න බැ පොතක් නෑ පැන්සලක් නෑ එතරම් මරණ මංචකයට වැටිලන්න මිනිස්සුන්ට ගහන්න මර්ධනය කරන්න සමතලා කරන්න ජෙට්ටියනාගෙන්න්නනවා එක තමයි කිවේ ඔන්න මේ වික්‍රමසිංහ රාජපක්ෂ නන්දලා IMF ඒ උන්ටාවේ ප්‍රමුකතාවය මේක අපේකින්න එක පැහැදිලි කර. දැන් අපි කලින්ම කිව්ව වගේ මෙන්න සිද්ධහ ලේපතින්නකෝන් ුව විහිලු නාඩගම යුක්තියේ මෙහේ වුවම අපි කිව්වා මේ යුක්තිය කියන නමම පාවිච්චි කරන එක සිද්ා ලේප දෙෙන්නකෝන් වගේ එකෙක් විහිලුව. නාඩගම දැන්ඒ ඇස්ු රතුවෙන. ඇස් රතුවෙන ලේ ගලන මිනි මරණ නාඩගමක් බවට නාට්‍යයක් බවට පත් වෙලා තියෙනවා. එක ආසන්නේම අපි දක්කේ ජනවාරි තුවෙෙනද අර. අපට දැක්ක සස්ුකෝප බෝගී පන්නේ හෝටලයක් කඩල බිමට සමතලා කරනවා. ද ප්‍රශ්න තියෙන්නේ පොලිසියට පුළුවන්ද ඒක කුඩු රජෙක්්‍ය වෙන්න පුළුවන්ඒ ඩ්‍රක් කාටල්ල එක ක් ඒජන්ගෙනෙක්්‍ය වෙන්න පුළුවන් ඒමන කුඩුහොයන්න කියීලා මද්‍රව්‍ය හොයන්න ගිල්ල ඒවා ලැබුණනොත් හ ඒ නොලැබුණොත් හරි හෝටලය හරි ගේ හරි කඩල බිමල කඩල දාල බිමට සමතලා කරන්න පුළුවන්. කොයිදහෙම නීතියක්තින්. කවුද මේක දවසර දුන්නේ. මේ අපි හන් මෙරටේ පුරවශයක් විදියට මේ ප්‍රශ්නය මේ කාටවත් උල් පන්දන් දෙන්න නෙමේ. එක මෙරටයි ජනතාව තේරුම් ගන්න ඕනේ මේ සමහර පෝට්ටුවේ ඉන්න ? රනි වික්කරම සිහ ඉතුරවෙලයි අලිතුන්හතර දෙනෙක් අලික කියන්න බෑ සත්තුන්ගේ නම්න කියන කාලකන්නේ UුවMPි කාරය තුන්හතර දෙනෙක් මේ තෙන්නකෝන් හෙම නැත්තං මෙ මේ සිද්ධාලේප දෙෙන්න්නකෝන් නිකම් වීරයක් කියලා හිතාගෙන අපිට පේවා මේක යුක්තිය මේවුමර අ මේ රටේ ඇන්ටිජන් නාලිකාවයි ගුඩු නාලිකාවයි කොතුකරගෙන පෙන්න්නන සංදර්ශනය දයානික ඇස් නිලං කාරකරගෙන බලංඉන්න. අපි ජනතාවට කියන්නේ හිතලා බලන්න. ජනතාවට ගැන හිතලා බලන්න. මේ පනස් ගනන් පෙන්වල පෙන්න සංදර්ශන වලට මේරටේ ජනතාව රැවටෙන්නේනෑ. පනස් ගනන් හැට ගනන්වල පෙන්න්නපු. ඒ නාටිවලට මේරටේ ජනතාව රැවටෙන්න්නේන්නේ. අපි සක්‍ෂ දක්ෂේ දන්න. හැබැයි මේරටේ ජනතාව හිතන්න ඕනේ. මේක නතරවැන්න කොට ින්ද ගන එක. මේ තින භානක පැත්ත මේරටේ ජනතාව තේරුන්ගන්න ඕනෙ.ඇි මේක කල්තියාම කි්වා. ගොහෙන්දෙම හයියක් තියෙන්නේ නීත්‍යනුකූල නොවෙන විදිහට නිත්‍යානුකූල පදනමක් නැතුව. පොලිසියට ගිහිල්ල උඩ කාර ෝය රි ෙන්න්න පුළ ගජාරය ෝ නො වෙන්න පුළුවන් පාතාල ු හො නොවෙන්න පුලුව ගෙල් තුලට ගහිල්ල ඒ හෝටලයක් ඇතුල්ට ගිල්ල ඒවා පොලෝට සමතලා කරන්න තරම්. ඒ පොලෝට සමතලා කරන්න නීත්‍යානුකුල බාවයක් හොදල බිලති. පලවෙනි ප්‍රශ්න. හොෙන්දහෙම එක කුඩු හවුනත් නැත ුඩු හවුනක් පුළුවන්ද බිමට සමතලා කරන්න. ගොඩ නැගි බිමට සමතලා කරන්න බුල්්ඩෝර්ර කරන්න හෙම හයියක්තිී නොත්.හොයද හෙම නීතියක්තින්. එමන ුඩ හවුනොත් එහමඒ පොලිීසියට දිරිපත් කරනන්න පොලිසිර ගෙනීඒ අධිකරණ ක්‍රියාවලියකට ගෙනියන්න ඕනේ අපි කියන්ඩ මේ රටේ ජනතාවට හොයලා බලන්න දැන් අල්ලුුවයි කියන ුඩු අධිකරණ ක්‍රියාවලයට ගෙන හිලාතිී නො. ිකර ක්‍රියාවලට ගෙහිලා ඉෙනද අපි දක්කිඉන්නේ අල්ලනවා විතරයි. අල්ලනවා කියල පෙන්නන නාට්්‍ය සදර්ශනය විතරයි. පෙන්නල තියෙනවාද අධිකරණයට ගෙනී. පෙනති දඩ ගැහ්වායි කියලා. මොද අපි පහුගිය කාලෙ දැක්ක බොහෝ පළාත් කලල්ලන කුඩු අන්තිමේද එලියට එන්නේ බිස්කට් කුඩු කියලා.ල්න්න කඩ අන්තිමට බිස්කට් කුඩු වුණු කාලයක් තිබුණ. ඒවා කුඩුන මේ බිස්කට් කුඩ කි්ව. එමසා අවශ්‍යයි මේ රටේ ජනතාවට දැනගන්න ඔය අල්ලන කුඩු වලට ගන්න ක්‍රයා මාර්ගමනවද. කොම අධිකර ක්‍රියාවලියට ගෙනනිිච්චේ. හොතරම් ප්‍රමාණයක් කල්ලල තියෙනවද. එඒයි වටිනාගම කොච්චනද. එමට මොකක්ද වෙලාතියෙන් යන්දිමේදී. අන්න ඒ ක්‍රියාවලිය මොකද ගෙන නිකම් පෙන්නන ඔ මේ ඇන්තිජනනාලිකාවයි කුඩුනාලිකාවෙනී පෙන්නන සදර්ශන පිළිගන්න මේ රටේ ජනතාව පනස්ගනංගල හැටගනන්ගල හිටපු එවුන් නෙමේ. ඒවගේ පහිස් බූරුව කියලා හිතන්න එපා. ට මේකල්? මේ තියන බරපතල ගැටලුව එකක් මේ අනෙක් කාරණය තමයි මේක අනවසර ඉදි කිරිකිරීමන්න. අනවස්සර ඉදිකිරීමක් නම් තැන් අවුරුදු දෙක තුනක් ඉතරෙන අපි දැක්වේ කලමනාකාරුවන් මෙ යේ න. අවුරුදු දෙක තුනකට කලින් කාෙ කාලි දවුරුදු දෙකතුනකට කලින් මේක ඉදි කරන තියන්නේ. රාජපක්ෂලගේ ඒ පවුලේ කාලි කෝටාබය මයින්ද රාජපක්ෂ දෙබායන්ගේ කාලි මේ ඉදිරික් ඉදි කරලා පි දැක් පින්තුර ල තින මේක විවෘර්ත කරන්න වැල නො කැඩි ිල්ල තියන පරිස. පක්ෂ විපක්ෂ බේදයකින් තොරව. එක්සත් ජාතික පක්ෂේ යුMP එක සජබේ ඊට පස්සේ අනෙක් රාජ පක්ෂලග නඩේ මේ ඔක්කෝම මෙ එකට ගීල මේවා විෘර්ත කරපුවා තොර කවද මේට අවසරදු මට අවුද දෙකතුොට කලින්. දැන්ද දැක්කේ දැන්ද දැක්ේ මේවා අනවසර යිතික රීම් කියල්. දැන් කලමනාගොරු කියන මිනිහ කියන අප මේවා ගත්ත නිති්‍යානුකුල මෙ කොල අප කොළපත්තර මේ මෙහමයි කියලා මිනිහ කියීම එ කවතේවට නීති්‍යානුකූල අවසරය දුන්නේ දැ අදයිඉයද වෙරලාරක්ෂ කතිකාරය දැක්ක මේක නීති විරෝධී කියලා ඔතනින් ගියාම පහුගිය කාලෙම දැක්ක නැද්ද. පහුගගේ කාලම දැක් නෙත් හොඳයි ැන් නීති විරෝධී නම් මෙදි කිරීම ඒක කොරන්නෝට පොලිසිය තමන්ටඕන විටර බුල් ඩෝසර ගැල් ොලිසිියට හිතුනාාව මේක නීති විරෝධී කියලා ඇවිල්ල බුල් ඩෝසර කරන්න පුළුවන්ද උගොල්ලගේෙවල් දොරවල් අඩසාප්පු පුළුවන්ද පොලිස්සියට හෙම කරන්න ගෝ අධිකරන නියෝග අධිකරන නියෝග ඇත්තනවද. ඒ සම්බන්ධය නාගරක සංවර්ධ නතිකාරිය නගර සවභහාවට නංගයිති. ඒයාෙක මැදිත් වෙන්න ඕන නාගරෙක සංවර්ධ නතිකාරය වෙරල් සන් රක්ෂණ අතිකාරිය ඹ්‍රිය දෙ පාත්තු ේතුවට යිතින ම්බ්‍ර ධිකාරය කෞද මේකට මැදි හත් වුණේ එසා අවශ්‍ය වෙන්නේ මේරටනකාං කැන්ගලු අධිකරණයගෙන් තීන්දු ගන්නවා වගේ මේ සිද්ධාලේප තැෙන්නකොල්ල ප්‍රමුඛ මේ කාටල් එකට ඕන විදිහට මේ වතේරු මේ විදියට තීන්දු තීරණ ගන්න බෑ නීතිය හසුරවන්න බෑ දීතිය නවල්ල කරලා තුන්ට හතරට නවල තමන්ට ඕන ඇයි තමන්ට අනවශ්‍ය යයි තමන්ට හිතවත් වෙන අය රකින්නයි තමන්ට හිතවත් නොවන ුම් තමන්ට කප්පං ලොදනය උන්ව හබායන්නයි උන්ට දඩුවන් දෙෙන්න්නයි උන්ට රිද්ද වන්නයි ඒවා කරන්න මේ රටේ ජනතාවට ඇස්පෙන්දුුම් පෙන්නලා ජර ජනතාවට නාඩගම් පෙන්නලා කරන්න බැෑ ඒ අවසන් වෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව සමතලා කරලා මේක අ අප කිව්ේ ඕෝනට පොලිසියට අකමැති වෙලාවට මිනිස්සුන් වලියට දාන්නයි කඩන්නයි ගොඩනැගිලි කඩන්නයි පොලිසියට පක්ෂායව තමන්ට කැමති අයි ආරක්ෂා කරන්නයි විදික් නෑ. මේ පිළිබඳවතින බරපතල සැකේක මේක පිළිබඳවන මේ ද්‍රක් කාටල් ගෙනක්ගේ මේක මූලික මුූල් ඒජන් කෙනෙක්ගගේ වැඩක් එයාගේ හෝටලයක් ඔව යාගේම හෝටලයක් ටීම එහම කරනවා නම් අපි දැන්න කවෞද කියනෙව. අවශ්‍යයි මද්‍රව්‍ය වුවදුර නැති කරන එක. අවශ්‍යයි මාසිියාව නැති කරන එක හැබැයි. එක කළේ යුත්තේ රටේ පවතින නීතියට අනුව. තමන්ට ඕන කරන විතියට මාධ්‍ය දෙකක් තුනක් අරගෙන. සදර්ශන පෙන්නලා නාට්ටි පෙන්නල මනිස්සුන් රවට්ටල ඇස් බැඳුම්වලින් තොරම් පෙන්නල රවට්ටලා. මේ රටේ නීතිය හපුලල දාලා. මේ රටේ නීතියට පිටිං මේගෙනයන්නේ. ලේ වගුරණ මිනි මරන්න නියමිත වෙන තවත් නාට්‍යයා මේකතමයි බි දිගින්දිකටම මතු කරපු කාරණය ඇ මේකෙ මේ එක හොඳටම පැදිලි මේ පිළිබඳව මතුවී තිබෙන විවාදය අපි දැක්ක වි පාර්ශුමයන්ක පිබඳවය වෙල කතා කරනවා ැ අපි දැක්ක මේ පිළිබඳව දවස් දෙැකට කලින් මාත්‍යවල පලවෙනවා ශේෂයම සමාජ මාත්‍යවල ි ගිින්දිකටම කිව්වා මේ සිද්ධාලේ පතෙන්නකෝන් පෙන්න්නන නාට්‍යවල ස්වරූපය. ඒ පහුගිය කාලෙත් මාත්‍යවල පළවු අද කියනේ ීට අවුතු දහයිකට ොල් ට කලින්. භාර්ත ලක්ෂමන් ප්‍රේමතන් චන්ද්‍ර මරණකොට. අපි දැන් දින කීපයකට කලින් පෙන්නවා කොහමද මේ සිද්ධාලේ පතතිෙන්නකෝන්. ඒ වැඩිතියන ොහතේද ර්ත ලක්ෂම ප්‍රේමර චදේම චන්ද්‍රරට වැඩිතිය මොහතති. දි රත පෙළපාලී ර රත පිටිපස් සිටයේ කෞු්ද යංක ඇතුවඒ මාත්‍යවල පලවුන අපි පෙන්ුව අප මේ සොහතරුන්ට මමාත්‍ය සහතරුන්ටකික් ගීල බලන්න ආකයිස්ඒ ගුඩු රජාටඒ කුඩු නාලිකා වද ලොකුවට අපට පේනුව මේ වඩ පොලිස්්පතුව කරේතියන් යන මේ කුඩුනාලිකාවටඒ කුඩු නාලිකාවේ ප්‍රධානයක් භර්ධ ලක්ෂමන් ප්‍රේම චන්ද්‍රට වැඩි තියනකොට ඒක පිටිපස්සට ආරක්ෂාව දුන්නේ මේ සිද්ධාලේප තෙන්නකෝන් කියන එක. එක මේරටේ ජනතාව දැනගෙන හිට පුදයක් කිසිදු පරීක්ෂණයක් නේ නෑ ප්‍රශ්න කළේ නෑ එදුමින්ඩ සිල්වට අමතර ආරක්ෂාව දුන්නේ මිරිාන පොලිස්යෙන් ගැල්ලා මෙන්න එතකොට ස් ප හිටියේ? මේ සිද්ධා ලේප තෙන්නකෝන්. ඒ අපි ඒ ලිපි අරගෙනම පෙන්වා. දැ ඒහා සහනෝම මේ සම්බන්ධයනු අපි දැක්ක දින දෙකකට කලින් මේ පිළිබඳව බොහොම පැදිලියම ලිපියක් තියනවා මාත්‍යවල පල වෙන. හලංකායි ඉනිවුස්සක හලංකායි නිවස්සක ප්‍රධානම මාත්ෘකාවිතියට තියෙන්නේ පැනිිවරකට තෙනගහත්්දී බාසිකෙ හෝටලය සිද්ධාලේප දෙෙන්නකෝන් අතින් පොලෝොටම සමතලාවෙේ මේක කියන්නේ බොහොම පැදිලියෝ එක කියවන්න මේ තියනවා මේ සමාජ මාධ්‍යවල ගීල තියන එක මේක බලන්න මේක තියන දේවල හොඳට අධ්‍යනය කරන්න අධ්‍යයනය කල්ලා මේක පිළිබඳව හිතා බලන්න මේකේ කියන්නේ ඒ වාසි කියන පුද්ගලේ ගැනක න මේ පුද්ගලයා දුබයිවල ඉන්න පුද්ගලේ ප්‍රධාන පෙළේ ජාරම්කාරක් මද්‍රර විජවාරම්කාරෙක බැ මේ මත්‍රව විජාවාරම්කාර ඉතාම ළඟ ඇසුරක් මේ සිද්ධාලේප දෙෙන්නකෝන්ට තියන බව තමයි මේ මාධ්‍යජාලය ඔස්සේ පෙන්නන්නේ ලියන් තු මේ පුද්ගලයාගේ වැඩිපුර කප්පං ඉල්ලීම මේ බාසික් කියලා කියන පුද්ගලයාගේ වැඩිපුර කප්පං ඉල්ල පු හින්ද.ඒ කප්පම් මුදල රුපයල් මිලියන දෙසය පනාකා ඩිපුර කපා මුදලක් තමන්ට අශ්‍යයි හොද තමන්ට අවශ්‍යයි තමන්ගේ පොලිස්පතිකම තහවුරු කරගන්න නිකන්නන්නෙමයි ඒක කියන්නේ ඒක තනතුර ස්තිරකර ගැනීම සඳහා ජනාධිපතිතුමාගේ දකුණු අතවන් ළඟම හිතවතකුට මලියන දෙසය පණහාක් ලබාදිය යුතු බවත් ඒ මුදල ඉක් පනින් ලබාදන ලෙසත් මෙන්න මේ සිද්ධා ලේපතිෙන්න්නනකොන් ඉල්ලා සිටිය ඒ ටිකක් අධිමති කිරීම මුල් කරගෙන ඇතිව වුණු ආරවුල තමයි මේ ටය බිමට සමතලා කිරීම කියන්න චෝදනනාවෙල්ල වෙන ඒක අපි දැක්ක තැන්තැන්වල හැම තැනම තියෙන මොද එක පිළිබඳ බරපතල සැකයක් අපිටත්වෙෙන්නේ මෙච්චරකල් මෙ තිබිච්ච හෝටලය මේ රාජ පක්ෂලගේ මාණ්ඩුව තියෙනම හොතක මේ රාජ පක්ෂලගේ මාණ්ඩුව වික්‍රම සිංහ කියලා කියන කුලියට ගත්ත ජනාධිපති රජපක්ෂලගේ කුලියට ගත්ත වික්‍රමසිංහ රාජපක්ෂලගේ ආණ්ඩුව ගෙනියනම් ොහොතක ඒ ආණ්ඩුවටම කත් ඇදපු මිනිහෙක්ගේ සල්ලිවියදන්කරපු මේ පැහදිලි වෙන ඇකුුණන් සල්ලිවියදන් කරපු මිනිහෙක්ගේ හෝටලයක් බිමට සමතලා කරන්නේ කොහොමද බිමට සමතලා කරන්නේ කොහොමද කියන එක. දොට ඒ අනෙක් පැත්තෙන් මේක අනවසර නම් ඒහා සමානෝමොතිමන අක් හෝටල් වලට ඇයි අත නොතිබ්බේ ඒ ඉවත් කළ යුතු නම් අපි ගැන ඉවක් කරපු විදිහක් කරදි ඉවක් කළ යුතුවන්නේ නීත්‍යානු පූලබ ඒකට සිද්ධාලප තෙන්න්න කෝන්ට සිද්ධාලේප තෙෙන්න කෝන්ගේ බැටෑඇලියෙන් එක ගෙනනල්ල කරන්න බෑ. ඒ කළ යුතුවන්නේ මේරටේ අධිකරන කරු අධිකරණය සහ ඒ අවශ්‍ය කරන ආතන එකතු වෙලාය දේ කළ යුතුයි. මේ විදිහයටම අපි දැක්ක. කොළ ප්‍රදේ ගවල් වලින් මිනිස්සුන් එලියට දහපු විතිය ගෝටාබේ රාපක්ෂක කියන පිස්සා. මන්ද බුද්තිිකයා. නිසුන්ගේ මට මන්ට තමන්ට දිරවන්න නැති ත තමන්නෙක්ක කෝන්තරතිය අරයිංසක මුලිම් මිනිසුන් ෙවල් කඩලා දාල එලියට දාාපු විදිියා පිදක් ඒක රේ හැබැයි නාගරික සංවර්ධන අධිකාරීය ස්රාටදාගෙන යුදහමු දා මිලිටරි බලයෝදාගෙන මෙන කරපු විදිිය ඒ විදියට තමයි මේ සිදධහල එ පතිෙන්න කෝන්ට කොහොමද ඒම කරන්න හයියා ඒම කර හහියක් කොහොමද එක කරනවනන් කළ යුතුවන්නේ එතන එහෙමනම් මේ හෝටලිය විතර පිමට සමතලා කරන්න පුළුවන් කෝනික්කේවා එවිතයට පනවසරතියනෙවා එනිසා තමයි මේ පිළිබඳ බරපතල සැකයා මේ වන්න පිට රටපුරා සමාජය තුළ පවතින්න සපි මේ රටේ ජනතාවට කියන්නේ මේවා ගැ මේ පිළිබඳ හොඳ අවධියය ඉන්න මේකේ තෝරා බේරාගෙන කරන වැඩක්. මේක තමයි අවසංවෙන්නේ මතකරයන මේ මර්ධනය මේ නාට්්‍ය, මේ අශරතු වෙන මේ ලේකලන ඒවගේ ම අපි දැක්කා පොලිසිය කනෙම්ම මැරෙනු අමාතරද. ඒකත් අද වනවිට එහෙම්ම යට යනෝ.ද මේ පිබඳවති බොල මේ හෝටලි එකකාගෙද. ගෝටාබේ රාජපක්ෂික ගම හිතවති? තානාපතික කෙනෙක් රල යවපු කෙනෙක්ෙ පුතෙක්්ග. ගමේ පොලිසියයි මේ ගොල්ල යතර ගැටුමක් ඇති වුණා දැන් ඒමඋුණ ගම මේව යට ගහන. ලොක්කෙකට වුණ හම යට ගහන. මේවානික යටගහලදාන. තොර මේවා බොහම පැහැදිලිවම මේ පෙන්නන නාට්‍යිය අවසානයේදී මේ අනුමතකරුත් අපි ජනතාවටගැ මේ අනුමතකරළු මේවාදිානික නැස් ලංකාරගෙන බලංගිදලා. මේවා අමන්දහානන්දයට පත්වනුත් පෙන්නේ. ඊට පස්සේ මේරටේ විපක්ෂය මේරටේ විරෝධකරුවන් මේරටේ සටන් කරනයි මෙරට කම්කරුව ෘතිය සමිති ශිෂ්‍යෝ. සංවිධාන මේ අයව සමතලා කරන. මේ අව සමති ඒක පෙරහුරුවක් මේ පටන්ගන්න එතනින්. නිමෝලර් පියතුමා කිව්වාගේ ඔබ ඇස්කම්පයා ගැන හිටියොත් අමණන් ෑනනිි කුඩුකාරයෙන්ගේ ොස් සමතල කර ාන. ොදවෙන්න ඩුකාරන්න මරන්න යඕකුම් මැලගේද මොකද වෙන්න ඊට පස්සෙ මොකද වෙන්නේ ඒවස ෘර්තිය සමිතවට ගනට වන්න ගාපන්වය විදුලි ෘතිය සමවිතර වැඩක්නෑ ඕකුන්. ඔකුන්ගේ සේවක්කයෝ වැඩි පඩි නඩි ගෝනව වැඩි ියුන්ට උන් කාලාත් ෙ ගාපන් කමන්න ගන්න උන්ටන. . ඒ සිිෂ්‍යන්ටක ක ඉන්න ගන්න ගාලදාාපන් ඕකුන්ට කියල් ඒක අත්තිවස ගැනදලලා ඊට පස්සේ කන්න බොන්න නැතිවෙනකොට. ලමයක් ස්කෝලට අන්න බැරි වෙනකොට ? ලමෙකොට බේතක් හේතක් දෙන්න ැවිෙනුට ේ අම්මට තාත්තට බේතක් හේතක් දෙන්න බැරිවෙනකොට. ඔබට ගේයින් එලියටයන්න්න රස්සාාවටයන් තෙල්ටි ගන්න බැවිවෙන කොට දැකටත් දැනටත් සියට හැටක් එතර තෙල්භාවිතය ේරටේ පහල මධ්‍යම පන්තිය සහ පහළ ජනතාව තෙල් භාාවතියෙන් ඉවක් වෙලාතියෙන්නේ. දැනටම ලක්ස හතකගේ මතකදයන් සීයට හතකට ආසන්න පිරිසක් තෙල් පාවිතයෙන් ඉවත් වෙලා. හරි. වලවලන්? හම පන්තියි පහලම මත්්‍යම පන්තිය ඉවත් කල ඊට පස්ස වෙන්නේ ම්‍යම පන්තිය. ඊළකට ඉහලම මත්්‍යම පන්තිය මේ වැඩ්ගල්ලෙ මධ්‍යම පන්තිය හන්සි වෙනවා ඉතාමික්මණි මෙත් තෙල් මිල වැඩිවීමෙන්. හරි හැම දෙයක්ම වැඩිවීමෙන් බත් පාර්සුල ඉඳම් වැඩිවීමෙන් පලේන්ටියේ ඉඳ වැඩවීම තිීය එකයි ඉදං වැඩිවීමක් මිනිස්සුන්ගේ සියලු දේවල් මධ්‍යම පන්තිය හාන්සි වෙනවා බේත්තෙත් ගන්න එක දැන් සියයට හත හියකින් අඩ වෙලා තිී. ිනිස්සුන්ගේඒනිසා මරණය වැඩි මරණනු පාත වැඩ හැබ ස්භවික මරණ කියලා කියන්නේ. දාන්න හෙමයි. නමුත් මෙ සාපරාදී මනුෂ්‍ය ගාතන. මිනිස්සුන්ට බෙහට්ටි ගන්න බැරිහින්ද මැරෙන්නේ. ඒ ලෙඩ රෝගවලින් මැරෙන්න වයිසනමේ ඉන්නේ. මතක තියන වක ගඩු රෝගිය මැරෙන්නේ වකු ගඩුුවලට ඒ රෝගට ෙන තව වුරුදු හයක් විත රන්න පුුවන් මනිහ අවරුද්ද දෙදක මරෙනවා පිකා රගය අවරුදු පහක්කින්න පුුවන්මිනි අවරුත්තය මර. අදවත් තරෝකීන් ේක්කත්වොත් තව බේතින නම් තව රු දාහයක්කින්න පුළුවන් ිනි අවරුත්්දෙදක මැරනවා. එස මේ එකක සාපරාධී අපරාධයක්. එතට එහෙම වෙනකොට මිනිස් ස්ුපාරට බහින්න ගත්තට පස්සේ ඔන්න අපිට ගහනවා. අපි අපරාධකාරය කන්නවා. ඉට පස් අපි අපරාධකාර පතකදයාගන්න. අන්න කුඩුකාරයට ගහනකොට අපි බලංහිදලලා ට නීතියට යාත්මක නොකරවුවන් මහපාරේ මරලදානකොට බලංහිදල උන්ගේ ගෙවල්. ුකාරය දරද මුදන ගේ ෙවල් කුඩු කල පොට සහතා කරනට බලංහිදලා නීතිය ප්‍රියාත්මක නොවකට අප ඒකද හිනාවෙලා බල හිටහම අන්තිමේදී අපි ලංඟටාවට පස්සේ අපි වෙනුවෙන් කවුත්නෑ. නිමොලර් පියතුමාකිව් ඒකයි. යුදෙව්වෝ මරනකට නිමලොර් පියතුමාකිව් ඒකයි. නාසිවාදීන්ගේ නරුමකම. නාසිවාදය යුදෙව්වා මරනකොට අප බල හිට උන් යුදව වුවන වැඩක් නෑැ කිය. ට ප ැරව කමිස්කාර මන්න්න අපි කොමිනිස්කාරවනි හකු වැඩ. අපි කොමිනිස්කාරවන මේ කුම් මර පංකිවා වැඩක්න. ඊට පස්සේ සමාජවාදී උන් වැඩගුත්නේ ෘතිය සහුන් වැඩකුත්නේ අන්තිමේදී ඔබේ ගත ඇවිල්ල තට්ටු කරනකට ඔබවවිවන් කතා කරන්න කෙනෙක් න ිල් රටේ ජනතාවට කියන්නේ. අවදි වෙන්ඩ මේ නීතියෙන් පිට කරන. නීතියානුකූල ොන විදිහයට කරන. රටේ නීතියට පිටින් කරන මේ දඩුවන්දන එක. මේ සිද්හල් ලප දෙෙන්නකෝන්ගේ මේ දඩුවන්දීම අවසන් කරන්නේ ඔබත් මමක් ඇතුළු මේ රටේ සාමාන්‍ය ජනතාව දංගෙඩියට ගැෙනහි දංගෙඩියට ගෙනහි සම් මේකටිට තියන්න එපා මොද අපිට තීරණ නාත්මක වර්ෂයකට පැවිල්ලා ඉන්නේ අපි තීරණය කරන්න ඕනේ තවදුරටත් මේ ජාවාරම්කාර වික්්‍රමසිංහ රාජපක්ෂ IIMF නන්දලාල් ඒ යුන්තාවට යටවෙලා ඒ යුන්ටාවට යටවෙලා අ තවතවත් අපේ රීරිමාන්සේ හූරගෙන කන මේ බලහත්කාරයෙන් ඉන්න ජාවාරම් කාරයන්ට ඔලුව පාත් කරන්න ඉන්නවාද. අපිට අවස්ථාවෙනවා එ අවස්ථාවලද සැණින් මේ ප්‍රබූපාලනය මේ පාදඩ මේ දෙපලන්තිය මේ තුප්පයි පැලැන්තිය පන්නන පොදුජන බලවේ ගැක් සමඟ සටන් කරනවාවද කියන තීර නාත්මග ොතට ඇවිල්ලතින. ඒ එවැනි තීරනාාත්තක වර්ෂය. එන් ස අපි සූදානම් වෙන්න ඕනේ ඒ විපරිවර්තනයට. අද දකන ඒ ට්‍රන්ස් ෆෝමේෂන් එකට අපි සූදානම් වෙන්න ඕනේ. අන ඒකට එෙරෙහි වතමයි මේ අලු ගෝස්ුවෝ ැස්ති වෙන්නේ. මේ අලු ගෝස්ුවන් ලෑස් වෙන්නේ අන්නේ ජනතවාදී එවැනි පොදු ජනපලවේගයක විපරිවර්තනය වලක් වන්න වලක්වන්න. එනිසා එහෙම මෙහැට පනිවා. අදගතියාගන්න කොහෙ කොහට කියාත් කොහෙෙන් කැපුවක් අන්තිමට පොහොට්ටුව මේකයි තලින්ම කිව්වෙේ ඒ ඒට පිස්පෝච්චිටික හයට ක්වුස්සි පෝච්ික විපක්ෂයට ගියත් එකයි උන්ට දුන්නත එක ඇතිමට මුන්ට දුන්න එක කොහෙ ගත් කැපෙන් ඉන්න පොහොට්ටුව. ලැස්ති අපට අපි ලැස්තිි දේකට විපක්ෂයට ගලා සංවිතහයකම් බාරකෙන ආයි චද දැනකට අප ස්ති. හන්තමයි ඔක්කොට මතඋස්වලා. මුන්තමයි ඔක්කොට මතඋස්සල මේරටේ ජනතාව මේ වලපල්ලට මේ සොහො පිටතනට ඇද ඇලදැම්මේ. මුන්තමයි ඇදල දෙන්නේ මේ සොහොන් පිටතන ටපිියෝ. ඇතෝොට මූ අනිපැත්තට ගිහාම. එතන්ට ගිහිල්ල ඉන්නකොට. එතන්ට ිහිල්ල චන් දැරගෙන ඇැවිල්ල ආයි කරන්නත් මේඒකමයි. අි ලෑස්තිි දෙයක නිට දෙන්න. සමුන් එක්කට තියලා පරද්දන්න ඕන. මේ ප්‍රභූ පැලන්ති එක්කට දීල පරත්ධන ීරණාත්ක වර්ෂයක් මේක සියකට ලැස්තු වෙන්නෝනි අපඒකට ලැස්තු වෙන්න ඕන.ඒ මුන් හදන්නේ තවතවත් තවතවත් අපි පාගල්ල පාගල්ල පාගල අපේ රීරි මාන්සය හූරගෙන කන්න.ඒ වගේම මේ මොහොදේදී මේ රටේ විදුලි සේවකන්? ඉදු සයෝක ර්ගලයක විදුලි පනත මද තියාගන්න හොගක් අයි හිතනව මේ පුද්ගලික කරණය කරනක හොඳයි. එතකොට අපිට ලාබිට විදුලිය ලැබෙනවා නවලි නවලිබරල් අදහසුව නවලිබරල් දැක්ම කරගහගෙන යන්න නවලිබරල් යුන්ටාවේ ඒ ඒ තියන මාධ්‍යවල තියෙන විගඩන් දැක දෙක මිනිස්සුත් හිතනව කමක් නෑ මේක හොඳයි. මේ මහක් බරක් රජයට මේක දරාගන්න බෑ. සේවකයෝ වැඩි. මුන්ට ගෙවනවා පඩි වැඩි. ඒ නිසා මේක පුද්ගලික කරණය කොරොත් අපිට ලාබෙට අපිට හම් වනෝ විදුලිය. දැම් විදුලිපිල වැඩිකේ මහනු සරල ප්‍රශ්නය මේ රටේ ජනතාවගෙනුත්. මේ විදුලිපිල වැඩි කරලා තියෙන්නේ. මේක දරාගන්න බැරීන්දද. පාඩු ලබන හින්දද. තැම් පෞ්ගේටගේ විදුලිපි වැි කරලා තියෙන්නේ. මෙ සේවකයන්ට පඩිගෙවන්නද සේවකයෝ වැඩිහිදද පාඩු ලබනහිදද නෑ ආණ්ඩුවට ආදායම හොයන්න ආණ්ඩුවට ආදායම හොයන්න. ආණ්ඩුව සල්ලි හොයන්න තෙල්මිල වැඩි කරේ මොටද තෙල් සස්ථාව න්ට පටිගෙ වන්න ද සේවකයන්ට පඩිකෙ වන්නද වැඩි කරේ ආණ්ඩුවට ආදායම හොයන්න සල්ලි සල්ලිුවය. ඇයිලක ප්‍රශ්කි තමයි දැ මේක පුද්ගලික කරණය කරාට පස්සේ. මේක පුද්ගලික කරණය කරාට පස්සේ ඔය ආදායම ආණ්ඩුවට එනවාද. මල දයන් දැම් මේ පුද්ගලික කරණය කරට පස්සේ ඔය ආදායම ආණ්ඩුවට එනවාද. කෞද ගන්න ආදායම ආදායම ගන්න එන කොම්පැනිකාරය කොම්පැනිිකාරව වෙන්නේ අපිට පින් දෙන්න නෙමේ කොම්පැනිකාර වෙන්නේ පින්කම් කරන්න නෙමේ අපිට පිනට දීලලා උන් පින්ගන්න නෙේ යෙන්නේ උන් එන්න ලාබේ හො ඇන්න. උන් එන්නේ ලාබේ හොයන්න එතකොට හිතනවාද මේක අඩුවෙනවා කියලා. තරග කාරරිපවයක් ඇති වෙනවාද හයද දැන් ඇති වඋනේ මේක අඩුවෙනවාද උ මේ අඩු කරලා මිලාඩු කරලා දීලා මිලාඩු කරලා තෙල්දීලා මිලාඩු කරලා විදුලිය දීලා උන්වෙන්න පින්ගන්න නෙමෙයි දැ මේක පිළිබඳ ආචාරය හවාඩ් නිකලස් ඉතාම හොඳින් ලතින් ඇමරිකානු රටවල් වල මේවයි සිදුවුණු ආකාරය පිළිබඳව පැහැදිලි කළා කිව මේකෙන් අවසානය වෙන්නේ මිදුලි පිළ අඩුවටල වෙන එක නෙමෙයි විදුලි පරිභෝජනය සාමාන්‍ය ජනතාවට අහිමි වෙන එක යුටලිටේක ජනතාව විදුලියෙන් ඉීවත් වෙනවා දැනටම වෙලා ජනතාව විදුලිපිලෙන් විදුලි පරිභෝජනය ඉවත් වෙනවා හැකිලිලායන ආර්ථිකයෙන් ජනතාව පිට මංගෙනවා ඔන්න හොද මුදාරණය ලක් හ ලක්ෂ හතකගේ කරන්පිල කපලතිෙන් ලක්ෂ හතකගේ ඇැබ අපේ කණන්පිල කපලා තියවා. අයිංසක ජනතාවගේ කරන්පිල කපලගෙන් තියනවා හැබැයි නැම් පහුගිය සතිය බලන්න මේ මුන් කොහොමද මේ කොළමනගරේ උගේ මේ රාජචා යතනවර ලයිට්ාගෙන කරපු විගඩම? යිඩ්ඩාගෙන හතර වටේම කරට එක දාගෙන ලයිට්දාගෙන කරපු විගෙනම මේ අහිංසක මිනිස්සු ලක්ෂ හතකගේ කරන්බිල ගැවා ගන්න බැරි මිනිස්සුන්ගේ කරන්පිල කැපුවා. මිසුන්ගේ කරන්ට එක කැපුවා. මුන්තමයි අපිට කියන්නේ චන්දෙ දීපන් කියලා. ඒ පැත්තෙන් අරපැත්ත තරිගිල්ල මුන්තතා අපි චන්ද දෙන්න ඕනේ අයි මුංව දුන්නා මු කරන්න මොක්ද. අයි මේක ම තමයි කරන්නේ. හිතක් පපුුවක් නැති හැගීම් දැනෙන්නේ නැති වික්‍රමසිංහ රාජපක් ශයිF නන්දලාල් යුම්ත මුන් තමයි කියෙ අපිට මදීපම් මෙතනින් එහාට යන්න බෑ නන්දලාල් කියන අපි දැක් මේම මෙතනින් හට විකල්පතියන් වනන් කියන්න කියලා තමුසට කියන්නේ හමුසේ පොතක් පතක් කියවනවා පත්තර කියවල නෑ පහුගිය කාලෙම විකල්ප ඕන තරම් කිව්ව මේ රටේ. එලා තියන තමුසේ අම්F එක ඒන්ට්. අයි එකේ ඒජන් තමුන් තෝන කරන්නේ අයිම් එකක ටෝන කරන විදියට අFF එකේ වැඩ පිළි වට ඕන කරන විදිහට මේක ගැෙනියන් එස විකල් පවශ්‍ය නෑ තමුන් කරන්නේ අයම්Fේ පිටපත කියවන එක මේ වික්‍රම සිංහ රජ පක්ෂ යුන්ටාව කියන්නේ අයිම්Fෆේ පිටපත ආයි ලියලි පිට පෙන්නන එක පිටපත් කිරීම කරන්න අයිම් එකකි නදලාල් තමු ල් පහයන මනිෙක්මේ විකල්ප කිව්වා. මෙරට එන කීර්තිමත් ආර්ථික විේසක් නයතමයි අයින් කදරගාම. ආචර හිලන් කදරගම, කොල පිරෙන් ලිවා පත්ර පර ලෝ රීල් කනල්ලව්වා අවුතු පාක හයක වෙලෙද ලපිට ෙන්න්න න ඉරණනම විකල් පයෝජන කළ ආචර හිලන් කදරගාම න දැංකන්න කියල බලනවා. මචර සුමසිර ලියනගේ පොත්ගනල්ලි්වා දේවක ගුණවර්දන. ? <Popify peace expand> <SUR> තන ලි්වා. මාචාරය හොවාඩ් නිකලස්ඇවිතරක් නෙමේ ජාත්‍යන්තර ගීර්තියට පත්ච් ග්‍රීකය හිටපු මුදල්නඇමතිවරයා. ග්‍රීකය දිහා බලල ලංකාව තත්වෙන ඉරණම අයියම් මෙස එකේ. මේ වියගහ ගැට ගැහුවොත් මේ නය චක්කරේ ගැට බැහවුවත්. අපිටත්වෙන ඉරණ මහකි වචනවලින් මහොකිවේ ලංකාව අයම් එක එකේ ගැට ගැහුවොත් වෙන්නේ. මේක කාන්තාරයක් වෙන එක කියලා. අද කාන්තාරයක් න මෙෙයි මේක සොහන් පිටතනයක් බවට පත්වෙනවා යානිස් වර්ෆාකිස් කියන මහාචාර්යවරයා. ග්‍රීකේ ඇතිවෙච් තත්වය තිහා පල දකවා ලංකාවට වෙන්න නිරණම. ලෝකය ඇතිහා බලලා මේ අය කිව්වා. තමුසෙලා කනකට ගත්ත නෑ ො මුසෙලා ඒවා කියවන්නේ නෑ තමුසලා කියවන්නේ අයිම්FFගේ පිට පත. තමුසලා අයිFF එක ඒජටල අයිම්F එක කරන්නේ අFF එක පිටි පස්සෙ ඉන්නේ කලු කඩකාරය බ්ලක්් ට්‍රොක්් වගේ අය හැමිල්ටන් රිසව් වගේ අය. උන් තමයි අපේ අපී වලින් නයදීලා තියන්නේ. ස්වයිරී ැදුම් කරල නය. අයදීලතියන්නේ උන් මයි අපිේ හූරගෙන කන්නේ උන්ට ඕන කන්න විදිෙන තමයි අ එකක් අපි දනගැස්ුව. දනගස්ල නයදීලා අපි නයකාරය කල්ලා තවතවත් ඒ උන්ට නයගවන එක තමයි අපි කරන්නේ. අපේ ගැටගැහවා. අපිට ස්වාදීනව නිදහස්ව අලුත්පිතියට හිතාන්න දුන්නේ නෑ. ආර්ථික විශේෂක්ය එකසි අසුවක් කිසිදු මාධික කියනෑ ජාත්‍යන්තර. ර්ථක විශේෂක් එකසි අසුවක් ලංකාවේ න අය කපාහරන්න කියල කිව්වා. මතකදයාගන ප්‍රවාාත් ප්‍රට්නායක් වැනි අය මහචාර ප්‍රාත් ප්‍රත්නායක් වැනි අය. ඒගොල්ල කිව්වා ගයාති ගෝෂි වැනි අය. කිව්වා මේකුලේ හටවන් එපා ලංකාව මොකද මේ මේ ස්වයිරී බැඳුම් කරවලින් නයාරගෙන තියෙන්නේ මේ යම්තාව යුම්තාව ගත්ත නය වැඩිහරියා කොරගං කල්ලා තියෙන්නේ. ඒවාෙන් වැඩි රිරයක් වංචා කරලා තියෙන්නේ මේකෙ මේ අහිංසක ජනතාවට වෙච්ච සතක් නෑ. එන්ස ඕගොල්ල මේ මිනිසුන් අයි නයකයේ ගට ගහලා මේ ප්‍රතිවෝගත කරනයට ගැටගහල කරන්නේ ඒ මිනිස්සුන්ගෙන් පලිගන්න එක කරන්න පා මේක. එය එකසි අසු දෙකක් අත්සං කල ලෝකෙට කිව්වා. ඇබැයි වික්‍රමසිංහ රාජපක්ෂ අයෙ යුන්ටාවක් නෑනෑ අපි කැමති නය වෙන්න කියලා. ඒද ඇහැ කරලා බැරුවෙන එහෙම කරලා ඒ විකාල්පයක්ත් එක්ක ගිහිල්ලා අපි. සටන් කරන්න ලෝක එහෙම කලා දෙවනි ලෝකමා සංග්‍රාමයෙන් ප්‍රශස ප්‍රන්සේ නය කපාහෙරිය ජාත්‍යන්තරය කලායක. ජපානේ නය කපාහෙරිය. ඒමයි රටවල් කරයකට බලපෑම් කරන්න ඕනේ. එක කොන්දක් තියෙන් ඕනේ. අයියම් එ එක කිස්සරා දන ගහන පමයන්ත බෑයක කරන්න. විපක්ෂය ඉන්න පමයෝයි අර්ශද සිල්වල වගේ පබයෝ. ඇවිල්ලකේ නවා ස්වයිරී බැඳුම් කරවලට අතදය ඒකේ නෑය අපිහෙමගේවන්න ඕනේ කියලා. උන් කියන්නේ මොක්දේ. කාගේ ආර්ථිකෙද මුන් රකින්නන්නේයන්නේ මුං ආර්ථිකය කියැනෙමකක්ද. මුං ආර්ථිකය කියන්නේ වික්‍රමසි ඉග ඉන්න හොරෑ හො හොර රෑල. රනිල් වික්‍රම සිංහගේ ඉන්න දයාගමගේ වගේ හොරු රාජපක්්ෂලක හොරු දම්මික පෙරේරල වගේ උන්ගේ ජාවාරම්කාරයයි උන්ගේ පැලැන්තියයි ඒ උන්ගේ ආර්ථිකය. උන් කාලබීල අපිො සූරංකනයක ඒකට ගඩ දෙන එක. උන් ආර්ථිකය කියන්නේ එක. අපි ඉන්න ෝනි උන්වන්නේ. ර්ථිකේ යෙන්නේ මිනිිය මිනිස්සුන්ට හමෙනැතුව මිනිස් වන්නේ ආර්ථකය වෙනුවන්නම රටක ආර්ථකය තියන්නේ මනිස්සුන්ට මිසක ආර්ථකය වෙනුව මිනිස්සුනෑ. එකතමයි නවලිබරල් වැඩේ නවලිබරල් වැඩේ කියැන උඹල ආර්ථිකය වෙනුවෙන් ඉන්නන උඹල ඉන්නවනි සල්ධි හම්බ කරන්න. බොලට බැරිනම් බල පලයන් මැරියම් ඒකයි කියන්නේ එනිසා තමයි උන්ේ විකල් පහොයන්න ල් පොහන්න තින්ස අපි මේ රටේ ජනතාවටත් කියන්නේ. අ රටේ ජනතාව කියන කතාවනෙන අපි හම්බුගොල්ොත් අපි කනවා නති. මතක තියාගන්න. ඕගොල්ලො හම්බු කොරොත් ඕගොල්ලො කන්නෙ නෑ. ඕගොල්ලු හම්බු කරනකෙන් කන්න උන්. ඕගොල්ලු හම්බු කරනකෙන් සාධදාන්‍ය යුම්. ඕගොල්ල හම්බු කරලා ඕගොල්ල වැඩ්ගවල ඕගොල්ල බදගවල. ඕගොල්ල අන්තිමට දෙෙල්ල හටන් කියලා ළමයි පාර නිකං පාර යනනිකම් පරඩැල් බවට පත්වෙලා මේ තේතක් නැතුව මැරෙනකොට උ සාධන උන් පාටිදාන උන් ජෝගිධානවා. බඩ පැලියාවට කනවා ඕගල්ල හම්බු කරොත් ඕගොල්ලො රැකින්නේින. අපි හම්බු කරනගෙන් අපි රැන්න නම් අපි මේ පැලැන්තිය පරත්දන්න වන. කටතියල මුලින්න්නු කොටලදා නයි වෙන දෙයක්නෑ. අපි ගැන්නේ මේක මුලින්න්නු පුතා දමන්නනේ. මේක තමයි විපරිවර්තනය. මේ සිිස්කම් චහි් දෙෙයි. මේක ඇල් අපි ඕන කැ ට්‍රන්ස්ෆෝර්මේ. නැරේට් එකක් අපිටෝනි. විපරිවර්තනිී ආක්‍යානයක් ඉල්ලා සිටි නවුරුද්දක් මේක. එංසා ඒකට මේරටේ ජනතාව සූදානම් වියේතුයි. මේ යුන්ටාව පරද්දන්න පේරට ඉජනතාව පෙළ ගහෙන්න. කොහෙං ආවත්. එන්න පොහොට්ටුව මතක තියාගන්න. කොහෙෙන් ආාවත් එහෙන් ගීල මෙහටාවත්. මෙහහිගිල්ල ඒටාවත් ඒ. ැසිකිලි වලවාල්ටි හට ගත්තකයි ේට ගියත්තකයි එකට කියයල පරදන්න මේරටේ ජනතාවට දෛරතිෙන් ඕොනේ. ඒ වර්ෂයයි මේ ඇවිත්තිබෙන්නේ. මේක සුද්දකිරීමේ වර්ෂය. හවසන් කරන්න කාදිනල්තුමා කිව් ව උන්හසේ කිව් වගේ අවුරුදු පනිිවිරේදී. අපිට අවස්ථාවල බිල තියෙනවා මේ ජාවාරම් කාරයන්ගේෙන් මිදන්න. උන්වහන්සේට අපේ අපේ මංහිතන්නේ අපි වැදල අපි උන්වහන්සේට අධ්‍යාත්මික නායක එක් විදිට අප උන්වහන්සේ වගේ කර වන. අනිත් අයට තියෙන්නේ සාමූහික අරමුණු නෙමෙයි උන්වහන්සේ සාමූහිකත්වය කිව්වා අන්න එක තමයි කලෙක්ටිවිටිය පප්ලික්කු උන්වහන්සේ එඩ්්‍රස් කලේ. අධ්‍යාත්පික නායකෙක් ඕෝනේ සාමූහිකවත්යන පෙනීන්න. පාර්ශවීව පෙනඉන්න නෙමයි තමන්ගේ ලයි් බිල ගවන්න නැති වනාාම කරන්බිල ගවන්න නැති වඋනාාම ඒක කවුරුවාඩි ගෙවනවන ඒක පස්ස යන එකෙක් වර්ගවාදය ජාතිවාද ඉස්්‍රහටදාගෙන ගිල්ල තමන්ට කීයක්ක්කරි හොයාගන්න පුළුවන් බෙන්සකටයි. Wටයි සල්ලිවලට ව්‍යාපාර කරනවුන් නෙමෙයි. අවශ්‍ය කරන්න මේ මොහොතේදී. අවශ්‍ය කරන්නේ සාමූහිකත්වයෙන් පෙනේ ඉන්න කෙනෙක්. එකතමයි අධ්‍යාත්මික නායකගේ වටිනාකම්.උන්වහන්සේ වටිනාකම පෙන්ෙනුව. එනිසා මේ තීරනාාත්මක ොහොතක් මේ තීරනනාත්මක ොහොතේ ද. මේ රටේ ජනතාව හිස කලින්තියාගෙද සටන් කරන්න ලෑස්ති වෙන්න මොන නාටිකට වත්තරටන්න එපා සිදදාලේපතෙන්න්න කෝන් ගෙවත්? ක්‍රමසිංහ රාජ පක්ෂලගේ නාටි වලටරවට එන්නෙපා අපි අගේ කරනවඋතුරේ ජනතාවට වික්‍රමසිංහට දීපපු විරෝධය. අන්න කිව්වා උඹ යාපනයට එන්න එ පා පළමින උඹ නීති විරෝධ ජනාධීපති එඒස උබයිස්සල්ල ඉල්ලාස්වයන් කිව්වා. අපි හිට පස්ස ලාගන්නකු අපි කාඩ දව් කරන්නේ. අන්න ඒවාගේ කෙලිින් ඉන්න වෙනවා. සටන් කරන්න ඒහැර විකල්පයක් නෑ සාදය ඉවරයි. අපික සාදය හමාරයි විප්ලවය මෝරයි එලව වෙනත්තං අපි ඔක්කම කම්මුතුයි. අරකයට ජාවේවා විපලවට ජවේ.